අපි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ගොඩක් අය අහලා නැති, දන්නේ නැති, ඉතාමත්ම වැදගත් කරුණු කීපයක් ගැන. අපි නිවසේදී කරන සමහර වැරදි නිසා අපේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා. ඒ වගේම අපි මූල්‍යමය අතින් කඩාගෙන වැටෙනවා. ඉතින් අපි ඔයාලට කියන්න යන්නේ ඒ වැරදි මොනවද සහ ඒවා මග හැරදින. අපි කොහොමද මූල්‍යමය තත්ත්වය ගොඩනගාගෙන පවුල තුළ සාර්ථකත්වය ඇති කරගන්නේ කියලා. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද හැම වෙලාවෙම ඉතාමත්ම වැදගත් ඔබ මීට කලින් අහලා නැති පුංචි පුංචි කරුණු අපි ඔයාලට කියලා දෙනවා. ඒ වගේම අහස channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන වටිනා උපදෙස් අපි දිනපතාම අරගෙන එනවා. හරි. අපි බලමු අද අපි මුලින්ම කියන්න යන්නේ මොකක් ගැනද කියලා. ලක්ෂ්මී දේවිය තමයි ධනය, සෞභාග්‍ය වගේම වාසනාව සංකේතවත් කරන්නේ. ඒත් අපේ නිවසේ කොහෙද ලක්ෂ්මී දේවිය ඉන්නේ? ඔබ කියයි ලක්ෂ්මී දේවිය ඉන්නේ මුදල් සේප්පුවේ. එහෙමත් නැත්නම් පූජා කාමරයේ කියලා. ඒත් ඔයා දන්නවද ලක්ෂ්මී දේවිය අපේ නිවසේ තියෙන ලුණු සහ කොස්සේ ස්වරූපයෙන් තමයි ඉන්නේ. ලක්ෂ්මී දේවියගේ සැබෑ ස්වරූපය තමයි ලුණු කියන්නේ. ලක්ෂ්මී දේවිය හොඳින් පිපුණු නෙළුම් මල් දෙකක් අතේ අරන් සාගරයෙන් නැගී සිටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි ලුණු වෙන් කරගන්නෙත් සාගර ජලයෙන්. ඒ නිසා තමයි ලක්ෂ්මී දේවියගේ සැබෑ ස්වරූපය විදිහට ලුණු සලකන්නේ. ඉතින් ඔබ ඉතා ගෞරවයෙන් ලුණු වලට සලකන්න ඕනේ. එහෙම නැත්තම් ඔබේ නිවසේ සිටින ලක්ෂ්මී දේවිය කිසි විටකත් සතුටු වෙන එකක් නැහැ. නිවසේ මුළු තැන්ගේ තුල ලුණු තියෙන ස්ථානයත් ඉතාමත්ම වැදගත්. මොකද ලුණු කෙලින්ම සම්බන්ධ වෙනවා හඳට සහ සිකුරු ග්‍රහයාට. හැම වෙලාවෙම ආහාර පිසින විට ලුණු භාජනය ඔබේ දකුණු පසින් අතේ දුරින් තියාගන්න. ආහාර පිසින විට භාවිතා කරන ලුණු භාජනය අනිවාර්යයෙන්ම ඔබ අත දික් කරන විට අතට අහුවෙන විදිහට තියන්න. ඒ අයුරින් ලුණු භාජනය ඔබේ අතේ දුරින් තිබුණොත් ඒ වගේම මුදලුත් ඔයා අත දිගු කරන විට අතට ලැබෙන ආකාරයෙන් තියෙයි. ඒ වගේම ඔයා ලුණු භාජනය වම් අතින් ගත්තොත් නිතරම මුදල් අඩුපාඩු සහ පවුල් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම දකුණු පසෙන් ලුණු භාජනය තියන්න මතක තියාගන්න. ඔයා වම් අතින් ලුණු භාජනය ගත්තොත් නිවස තුල සාමය වගේම සෞභාග්‍යයක් නැති වෙනවා. ඔයාගේ ලුණු භාජනය ඔයාට කකුල් වලින් නිස්සලා හෝ අත ගොඩක් දික් කරලා ගන්න වෙන තරමේ උසකින් නම් කවදාවත් තියන්න එපා. එහෙම තිබ්බොත් ඔයාට මුදල් හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඔයාගේ ලුණු භාජනය තියෙන්නේ ඔයාට නැමිලා ගන්න වෙන තැනක නම් මතක තියාගන්න ඔයාට ණයකාරයෙක් වෙන්න වෙයි. ඒ වගේම මුදල් ලැබෙන මාර්ගයක් හොයාගන්න ගොඩක් අමාරුයි. හැම වෙලාවෙම ලුණු භාජනය ඔබේ හදවතට සමාන උසකින් දකුණු අත පැත්තෙන් තියන්න වග බලා ගන්න. ඔයාට මේ වගේ පුංචි පුංචි දේවල් කරන්න වෙනවා වාස්තු ශාස්ත්‍රයට අනුව. මොකද නිවසේ ලක්ෂ්මී දේවිය විදියට සලකන්නේ මේ කොස්සයි ලුණුයි විතරක් වෙන නිසා. හැම වෙලාවෙම ලුණු දාන්න තරමක් ලොකු වීදුරු හෝ මැටි භාජනයක් තෝරගන්න. දිනපතා ආහාර පිසීමේදී එයින් කුඩා බඳුනකට ලුණු අරගෙන භාවිතා කරන්න. කවදාවත් ඔයාගේ ගෙදර ලුණු ඉවර වෙන්න දෙන්න එපා. ඉවර වෙන්න කලින් ලුණු ගෙනල්ලා ගෙදර තියාගන්න. කවදාවත් ලුණු භාජනය සම්පූර්ණයෙන්ම හිස් කරන්නත් එපා. ඔයා මේ දේවල් සැලකිල්ලට ගන්නේ නැතුව හිටියොත් ඔයාගේ නිවසේ සෞභාග්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබෙන්නේත් නැති වෙයි. ඉස්සර කාලේ මුදල් හොයාගන්න කලින් මුදල් විදියට ලුණු භාවිතා කරලා තියෙනවා. සිකුරාද දවස්වලට හරි විශේෂයෙන්ම දීපවාලි දවස්වලට නිවසෙන් ලුණු එළියට ගෙන ඒම ලක්ෂ්මී දේවියට කරන ආරාධනාවක් කියලා තමයි සැලකෙන්නේ. කවදාවත් ලුණු බිම දාන්න එපා. ඒත් ඔයාට පුළුවන් ලුණු වතුර යොදාගෙන බිම පිරිසිදු කරන්න. ලුණු නාස්ති කරන්න එපා. ලුණු වලට ගරු කරන්න. ආහාර පිසීමේදී යොදාගත්තත් ඔයා කවදාවත් හිතුවද ලුණු කියන්නේ මෙච්චර වැදගත් දෙයක් කියලා. ඉතින් අපි හිතනවා ඔබ දැනන් හිටියට වඩා වැඩි දෙයක් අපි ඔයාට අද කියලා දුන්නා කියලා. ඉතින් තවත් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වටිනා උපදෙස් අපි තවත් වීඩියෝ එකකින් අරගෙන එනවා. ඒ වගේම තේරුම් ගන්න පහසු විදියට වාස්තු ශාස්ත්‍රය ගැන කියලා දෙන අපේ අහස channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔබට නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න.